ක්ලැසික් ගේව උතර සාදරයෙන් පිළිගන්නවා. අද මම වෙනස් විදිහකට තමයි මේ ක්ලැසික් ගේව වැඩසටහන අපි පටන් ගන්න හදන්නේ. මොකද අපි මේ මෙච්චර කාලයක් කරේ මූවි රිවිව්ස්, බුක් රිවිව්ස් වගේ දේවල්. ඉතින් අද අපි පොඩ්ඩක් වෙනස් විදිහට ගන්න තමයි හදන්නේ. අපි මේක এডুকেෂන් පැත්තට පොඩ්ඩක් බර විදිහට ක්ලැසික් ගේව පොඩ්ඩක් හරවන්න හදන්නේ මේ කට්ටි ඉල්ලින් අනුව. ඉතින් අද මම මේ පටන් ගන්න වැඩසටහන තමයි අපි අද ඉඳන් A level history ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති දේවල් ගැන තමයි අපි කතා කරන්න යන්නේ අද ඉඳන්. ඉතින් අද මම පළවෙනි මාතෘකාව විදියට මම තෝරගත්තේ අද ශ්‍රී වික්‍රම රජසිංහගේ රජතුමා, ලංකාවේ අවසාන රජතුමා ගැන. ඉතින් එනවා ඒ රජතුමාගේ ඉතිහාසය ගැන, කියන්නේ ඒ රජතුමාගේ රජ වීමට පෙර කාලය සහ රජ වුණාට පස්සේ කාලය අද අපි දැනගමු. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන කතා ගන්න කලින් අපිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අතීතය ගැන පොඩ්ඩක් කතා ගන්න සිද්ධ වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ කියන්නේ නායක්කර වංශිකේ. නායක්කර වංශය කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට ආපු වංශයක්. මේ වංශයේ පළවෙනිම පැතිරෙන්නේ මේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියන ලංකාවේ අවසාන සිංහල රජු හින්දා. ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න, ලංකාවේ අවසාන සිංහ රජු සහ ලංකාවේ අවසාන රජු කියන්නේ දෙන්නේ. ලංකාවේ අවසාන සිංහ රජු කියන්නේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ. ඒ වගේම ලංකාවේ අවසාන රජු කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ නායක්කර වංශයේ පැවතෙන්නේ මෙහෙමයි. මේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියන මේ ලංකාවේ අවසාන සිංහ රජතුමා ගේ බිසව වෙන්නේ ඉන්දියාවෙන් එන නායක්කර වංශික බිසවක් වන ප්‍රමිලා කියන බිසව. ඉතින් මේ බිසවගේ මේ බිසවහට ළමයි නොසිටියි. කියන්නේ ළමයි නැහැ. මේ ළමයි නැති හින්දා මේ බිසවගේ මල්ලිට තමයි මේ ඊළඟ තනතුර යන්නේ, බිසවගේ සොහොයුරාට. ඉතින් මේ සොහොයුරාට කියන්නේ, මේ සොහොයුරා තමයි ශ්‍රී විජය රාජසිංහ කියන්නේ. ශ්‍රී විජය රාජසිංහ තමයි ලංකාවේ පළවෙනි නායක්කර වංශික රජතුමා. නායක්කර වංශික රජවරු රජ පෙළපතේ රජවරු හතර දෙනෙක් ඉන්නවා. මේ රජවරු පළවෙනි රජතුමා තමයි ශ්‍රී විජය රාජසිංහ කියන්නේ. මේ ශ්‍රී විජය රාජසිංහ කියන්නේ එතකොට ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු වෙන සිංහල අවසාන රජුගේ බිසවගේ, කියන්නේ ප්‍රමිලා බිසවගේ සහෝදරයා. ඉතින් ශ්‍රී විජය රාජසිංහයෙන් පස්සේ අපිට කීර්ති රාජසිංහ කියන රජතුමා තමයි ඊළඟට බලයට පත් වෙන නායක්කර වංශිකයා. ඉතින් මේ නායක්කර වංශය කියලා මේ කට්ටිය මේ බෞද්ධ ආගමට කිසිදු හානියක් කරේ නැහැ. මොකද බෞද්ධ ආගම ඒ කට්ටිය අනිවාර්යෙන් රජ වෙනවා නම්, ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න, රජ වෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන් රජ වෙන්න බෞද්ධ කෙනෙක් වෙන්න ඕනි. ඉතින් මේ උඩරට තිබ්බ නීතියක් තමයි බෞද්ධ වෙන්න ඕනි අනිවාර්යෙන් රජ වෙන්න. ඉතින් මේ කට්ටිය බෞද්ධ ආගම වැළඳගෙන, බෞද්ධ ආගම කියන්නේ මේ ඔය බෞද්ධ වෙහෙර විහාරස්ථාන ගොඩනගමින්, ඊට පස්සේ ඒවා ප්‍රතිසංස්කරණය කරමින් ලංකාවේ රජරට රාජධානිවල ඔය මේ යාපහුව, දඹදෙණිය වගේ රාජධානිවල හිටිය රජවරු වගේ මේ කට්ටිය හොඳට මේ පාලනය කරගෙන ගියා. ඒ කීර්ති රාජසිංහ රජුගෙන් පස්සේ අපිට හම්බෙන්නේ රාජාදි රාජසිංහ කියන රජතුමා. මේ රාජාදි රාජසිංහයෙන් පස්සේ රාජාදි රාජසිංහගේ සහෝදරෙක් වන මේ කන්නසාමි කුමාරයාට තමයි රජකම හම්බෙන්නේ. ඇත්තටම මෙතරම් පොඩි කතාවක් තියෙනවා. ඉතින් ඒක ගැන මම පොඩ්ඩක් කතා කරන්න. මේ කන්නසාමි කුමාරයා සහ මුත්තුසාමි කුමාරයා කියන්නේ සහෝදරවරු දෙන්නේ. මේ දෙන්නම රාජාදි රාජසිංහගේ සොහොයුරන් දෙන්නේ. මේ සොහොයුරන් දෙන්නගෙන් මුත්තුසාමි කියන කුමාරයා තමයි වැඩිමහල් කුමාරයා. මෙයාට තමයි ඊළඟ රජකම, කියන්නේ රාජාදි රාජසිංහ රජතුමාගෙන් පස්සේ මේ මුත්තුසාමි කියන කෙනාට තමයි රජකම යන්න තිබ්බේ. ඒ මේ පිළිමතලාවේ කියන්නේ ලංකාවේ ඉන්න රදලවරෙක් ඒ කාලේ. මේ පිළිමතලාවේ කියන මහාධිකාරම්වරයා මේ මුත්තුසාමිව රජකමට සුදුසු නෑ කියලා යාව පත් නොකොට පත් කරා කන්නසාමි කියන කුමාරයා. ඒ පත් කරන්න ප්‍රධාන හේතුවක් තිබුණා. ඒ පත් කරන්න ප්‍රධාන හේතුව තමයි මේ කන්නසාමි කුමාරයා දුර්වර රජ කෙනෙක්. ඒ කියන්නේ දුර්වරයි කියන්නේ, දුර්වලයි කියන්නේ මේ රජතුමා අනුන් කියන දේවල් තමයි ගොඩක් විශ්වාස කරන්නේ. ඒ කියන්නේ අනුන් කියන විදිහට තමයි මේ රජතුමා වැඩ කරන්නේ. ඇත්තටම මේ රජතුමාට බලයක් තිබ්බ වුණාට ඒ බලය පාලනය කරන්න කිසිම
හැකියාවක් නැහැ. ඒන්නේ මුත්තුසාමි කුමාරයා ඉතා රළු මතයක ඉන්න හොඳ චරිතයක් වෙන්න හිටිය කෙනෙක්. ඒත් මේ මුත්තුසාමි කුමාරයාව අපි ගන්නෙ නැතුව මේ පිළිමතලාවේ කරන්නේ මේ කන්නසාමි කුමාරයාව රජ කරනවා. ඒකේ තියෙන ප්‍රධානම හේතුව තමයි මේ කන්නසාමි කුමාරයා බත් කරාට පස්සේ මේ නායකකර පෙළපත මෙතනින් ඉවර කරලා කොහොම හරි ආයේ ලංකාවේ සිංහල බෞද්ධයේ රජතුමා බවට පත් කරන්න. ඒ කියන්නේ එයා අර බෞද්ධ වුණා වුණාට ලංකාවේ මිනිස්සුන්ට මදි ඒක. ලංකාවේ මිනිස්සුන්ට ඕනි එයාලගේ වංශය කියන්නේ සිංහල. ඒ කියන්නේ බෞද්ධ කෙනෙක් මේ රජකමට පත් ගන්න. මේ නායකකර වංශය කියන්නේ මේ කට්ටිය බෞද්ධකම වැළඳගත්තට ඉතින් මේ නායකකර වංශය අයින් කරන්න තමයි මේ පිළිමතලාවේ උත්සාහ කරන්නේ. ඉතින් පිළිමතලාවේ උත්සාහය හරියනවා. මේ කන්නසාමි කුමාරයාව රජ කරනවා. ඉතින් මේ කන්නසාමි කුමාරයා රජ වුණාට පස්සේ කන්නසාමි නෙමෙයි ආ ඊට පස්සේ රජ වෙන නම තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් මේ කන්නසාමි කුමාරයා රජ වුණාට පස්සේ පිළිමතලාවේ කියන විදිහට තමයි සේරම වැඩ කරන්නේ. ඉතින් මේ හැමතැනම තියෙන එක එක ඔය රදලවරුන් පත් කරන දේවල් රාජ්‍යයේ සියලු ආර්ථිකයේ රාජ්‍යයේ තියෙන සියලුම හැමදේම මේ රාජ්‍ය ආර්ථිකයේ ඊට පස්සේ පරිපාලනයේ මේ සේරම දේවල් පාලනය කරන්නේ කවුද? පිළිමතලාවේ තමයි මේ කන්නසාමි කියන කුමාරයව රූකඩයක් වගේ පාලනය කරනවා මේ පිළිමතලාවේ කියන මහාධිකාරම. ඉතින් මේ යාට ඕනි දේ එයා ඕනි කට්ටිය තමයි මේ හැමතැනටම පත් කරගන්නේ. ඉතින් මෙහෙම තමයි මෙන්න මේ කන්නසාමි කුමාරයා එහෙම නැත්නම් ශ්‍රී වික්‍රම රාජසිංහ කියන රජතුමාගේ ඉතිහාසය. ඉතින් මෙතනින් තමයි මෙයා රජකමට පත් වෙන විදිය තමයි මම දැන් කතා කරේ. ඊට පස්සේ අපි බලමු මේ රජතුමා කොහොමද රාජ්‍ය පාලනය කරගෙන ගියේ කියලා. ඔන්න ඔය විදිහට පටන් ගත්ත ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රාජ්‍ය පාලනය මෙන්න මෙහෙමයි වෙන්නේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ දැන් මේ රූකඩයක් විදිහට තමයි මේ පාලනේ දැන් ඉන්නේ. දැන් මේ ලංකා මිනිස්සුන කියන්නේ මේ පිළිමතලාවේ කියන මේ අධිකාරම්ට අනු ඕනි විදිහට තමයි මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ කටයුතු කරන්නේ. ඉතින් මෙහෙම කටයුතු කර කර ඉන්නකොට මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට හිතෙනවා දැන් එතුමා තමයි මේ ලංකාවේ ප්‍රධානියා. ඉතින් මේ ලංකාවේ උඩින්ම ඉන්න පුද්ගලයා තමයි රජුරෝ කියන්නේ. ඇයි මම මේ කාටවත් වෙන කෙනෙක්ට බය ඉන්නේ කියලා. ඉතින් දැන් මේ රජතුමා අර බය පැත්තකින් තියලා දැන් මේ රජතුමා රාජ්‍ය පාලනයට ගොඩක් බයයි. නිකන් සබකෝලෙ කියන්නේ ලැජ්ජයි. නිකන් අර මුත්තුසාමි කුමාරයාට නැති අර ශක්තිය අඩුයි මේ මුත්තුසාමි කුමාරයා වගේ නෙමෙයි මේ කන්නසාමි කුමාරයා. ඉතින් මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ නිකන් වීක්, කියන්නේ අපි කියන්නේ දුර්වලයි. ඉතින් මේ විදිහට දුර්වල රජ කෙනෙක් හින්දා මෙයා කල්පනා කරනවා මොකද මම ඇයි මම මෙහෙම මේ වෙන කෙනෙක්ට බාල්දු වෙන්නේ? මොකද මම මේ රටේ උඩම ඉන්න රජුරෝ මම. ඇයි මම වෙන කෙනෙක් මේ කියන දේවල් අහන්නේ කියලා මේ රජතුමා මෙයාගේ දැන් මේ රජතුමා මේ රාජ්‍යයයි තියන්නේ. ඉතින් මේ රාජතුමා මේ රාජ්‍ය මේ පිළිමතලාවේ කියන විදිහට වැඩ කටයුතු කරන්නේ නැහැ. දැන් ඉදිරියට එයා මොකද කරන්නේ? මේ නායකකර වංශය කියන එයාගේ වංශය කට්ටියව රදලවරුන් බවට පත් කරලා, ඒ කියන්නේ මේ හිස්සු රදල ප්‍රධානීන් තනතුරු දිනවනේ. කියන්නේ මේ හිස් වෙනවනේ දැන් මේ මේ තනතුරු අපි දැන් කාලේ ජනාධිපතිවරුත් හදන්නේ දැන් අලුත් තනතුරු. ඒ වගේ තනතුරු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා එයාගේ රදවරුන්ට මේ තනතුරු ලබා දුන්නා. ඒ කියන්නේ එයාගේ නායකකර වංශය එයා බෞද්ධ ආගම වැළඳගෙන හිටියා වුණාට මේ නායකකර වංශය ගැන ඇතුලෙන් නායකකර වංශයකින්ද ඉතින් මේ මෙයාට මෙයාගේ ජන්මේ කට්ටිය, ඒ කියන්නේ මෙයාගේ නායකකර වංශයේ කට්ටිය රදලවරුන් බවට පත් කරා. ඉතින් මේකට මේ සිංහල ජනතාව කැමති වුණේ නැහැ. මොකද සිංහල ජනතාව තමයි මෙච්චර කාලයක් රදලවරුන් විදිහට ලංකාවේ හිටියේ. ඉතින් මේකින්ද මේ රජතුමා ගැන කලකිරීමකට මේ මිනිස්සු පත් වුණා. ඒ කියන්නේ මේ ලංකාවේ හිටිය ජනයා මේ රජතුමත් එක්ක තිබ්බ බොන්ඩ් එක, කියන්නේ සම්බන්ධතාවයේ බිඳිලා ගියා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අතීතයේදී, ඒ කියන්නේ මේ පිළිමතලාවේ කියන මේ මහාධිකාරම් මෙයාව පාලනය කරන කාලෙදී මේ රජතුමා සිංහල ජනතාවට ඒ වගේම ගොඩක් ලැබිවේ. ඒ කියන්නේ මේ ජනයා සමග
හිතවත්ව හොඳින් කටයුතු කරන රජ කෙනෙක්. ඉතින් මේ රජතුමා මුල් කාලයේදී හොඳ වුණාට පසු කාලයේදී මේ රජතුමා ජනතාවට අප්‍රියතාවයකට පත් වුණා. ජනතාව මේ රජතුමා ගැන කලකිරීමකට පත් වුණා. මේ කලකිරීමකට පත් වෙන්න හේතු කීපයක් බලපෑවා. ඉතින් මේ බලපාපු හේතු ගැන අපි ඊළඟ කතා කරමු. 1798 වර්ෂයේ වෙන විට බ්‍රිතාන්‍යයෙන් ලංකාවට පැමිණියේ මෙන්න මේ අවුරුද්ද 1798 කියන අවුරුද්ද. මතක තියාගන්න 1798. 1798 ආව බ්‍රිතාන්‍යයෙන්ගේ පළවෙනි ආණ්ඩුකාරවරයා විදිහට පත් වෙන්නේ ෆ්‍රෙඩරික් නෝත් කියන ආණ්ඩුකාරවරයා. මේ ෆ්‍රෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයා 1803 වර්ෂයේදී මේ මහනුවර රාජධානියට ආක්‍රමණයක් එල්ල කරනවා. මේ ආක්‍රමණය එල්ල කරපු අවස්ථාවේදී මේ ආක්‍රමණය මර්ධනය කිරීමට මේ උඩරට රාජධානී සිටි ජනයා මේ රජතුමා සමග මේ සම්බන්ධතාවයේ තිබුණු නිසා මේ රජතුමා එක්ක මේ කාලය වෙන විට හොඳ සම්බන්ධතාවයක් මේ උඩරට ජනයා සමග තිබ්බා. මේ මේ රජතුමා අර සිංහල බෞද්ධයන්ට හොඳට සලකන, ඊට පස්සේ මේ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරන, වෙහෙර විහාර හදන, ඉතින් ඔන්න ඔය කාලේ තමයි මෙන්න මේ ආක්‍රමණය එල්ල වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී බ්‍රිතාන්‍යයෙන් පරාජයට පත් වෙලා මේ සිංහල ජනයා එකතු වීමත් එක්ක බ්‍රිතාන්‍යයෙන් පරාජය වෙලා මේ 1803 සටන අසාර්ථක වෙනවා ෆ්‍රෙඩරික් නෝත් විසින් මෙහෙවන. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ 1803 මෙන්න මේ සටන මර්ධනය වෙන්නේ. ඉතින් මේ රජතුමා ගැන කියද්දී අපිට මට අමතක වෙන්න පොඩි කොටසක් තියෙනවා. තමයි මේ රජතුමා තමයි ඔයගොල්ලෝ දැන් වඳින දළදා මාලිගාවේ ඉස්සරහා තියෙන පත්තිරිප්පුව කියලා කොටසක් ඔයගොල්ලෝ දැකලා ඇති. මේ මහනුවර රාජධානී ඔයගොල්ලෝ දැන් මහනුවර රාජධානී දැන් කියන්නේ ඔයගොල්ලෝ දකින මහනුවර රාජධානී ඉදිරි වෙලා තියෙන මේ දළදා මාලිගාවේ ඉස්සරහා ඔයගොල්ලෝ දකිනවා මේ අලංකාර කොටසක් තියෙනවා. අටපට්ටම් ආකාර වහලයක් සහ මේ බිත්ති වලින් බැඳලා තියෙන කොටසක් තියෙනවා. අන් ඒ කොටස තමයි පත්තිරිප්පුව කියන්නේ. මේ පත්තිරිප්පුව හදලා තියෙන්නේ මේ ශ්‍රී වික්‍රමරාජසිංහ කියන මේ රජතුමා. ඉතින් මෙහෙම තිබ්බ මේ ජනතාවත් එක්ක තිබ්බ සම්බන්ධතාවය බිඳී යන්න ප්‍රධාන හේතුව තමයි බ්‍රිතාන්‍යයෙන් විසින් මේ රජතුමාව පාලනය කිරීමට. මේ බ්‍රිතාන්‍යයෙන් දැනගත්තා මේ ජනතාව සහ රජතුමා අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. මේක බිඳින්න ඕනි ඉස්සෙල්ලම මේ රාජධානිය අල්ලා ගන්න අවශ්‍ය නම් මේ රජතුමා සහ ජනයා අතර තියෙන සම්බන්ධතාවය පළවෙනිම බිඳින්න ඕනි කියලා. ඉතින් මේ කට්ටිය බිඳින්න ප්‍රධාන වශයෙන්ම තෝරගන්න දේ තමයි මත්ද්‍රව්‍ය. කියන්නේ මේ මත් වතුර. ඉතින් මේ කියන්නේ මේ විස්කි, බ්‍රැන්ඩි වගේ දේවල් මේ රජතුමාට ත්‍යාග වශයෙන් මේ බ්‍රිතාන්‍යයෙන් විසින් ගෙනලා දෙනවා. ඉතින් රජතුමා මේවට ඇබ්බැහි වෙන ලොල් රජ කෙනෙක් බවට පත් වෙනවා. මෙයාට මේ විස්කි, බ්‍රැන්ඩි කියන මේ මත් වතුර නැතුව මෙයාට ඉන්න බැරි වෙනවා. ඒක හින්දා මෙයා හැමදෙස්සම මත් වෙලා තමයි මේ ඊළඟ රාජ සභාවේ සහ අපිට මේ පොත්වල සඳහන් වෙනවා මෙයා රාජසභාවේදී මේ මත් වතුර භාවිතා කරලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ ජනයාට අප්‍රියතාවයකට පත් වෙච්ච රජ කෙනෙක් බවට පත් වුණා මේ රජතුමා. ඉතින් මෙහෙම පත් වුණු රජතුමා මේ නායකර වංශයේ හිස්මුදුනේ සභාවගෙන මේ ලංකාවේ තිබ්බ සිංහල බෞද්ධ ආගම අතහැර එයා කලින් කියන්නේ මේ රජ වෙන්න අවශ්‍ය මේ සිංහල බෞද්ධ ආගම අතහැර නායකර වංශය නැවත ඔහුගේ මේ නායකර වංශය මොහු පැවතෙන නායකර වංශය මොහුගේ ආගම වශයෙන් පත් කරගෙන මේ මොහු මේ ලංකාවේ ජනතාවට ඉතා තාඩන පීඩන ඒ වගේම විශාල ඛේදවාචක වැනි දේවල් කරලා තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මම ඒ ගැන තමයි දැන් ඉස්සරහට කතා කරන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ රජතුමාගේ ප්‍රධාන තව හේතුවක් තමයි මේ ජනයා සමග තියෙන බිඳෙන්න මෙන්න මේ සම්බන්ධතාවය. මේ රදළ ප්‍රධානියෙක් වෙන ඇහැලේ පොළ, ඔයගොල්ලෝ දන්නා ඇහැලේ පොළේ කතාව. ඇහැලේ පොළ මේ ඇහැලේ පොළ කියන රදළවරයාගේ පවුල ඝාතනය කිරීම වගේ දේවල් නිසා මේ රජතුමාව ජනයාට අප්‍රියතාවයකට පත් වුණා. ඔයගොල්ලෝ ඇහැලේ පොළ කතාව දන්නව ඇති, දන්නේ නැති කට්ටියනම් මම ඇහැලේ පොළ කතාව වෙනමම වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට අරන් එන්න. ඒක ලොකු කතාවක් ඒක. ඉතින් ඒක ගැන කියන්න ගියොත් තව වීඩියෝ ගොඩක් දික් වෙන්න පුළුවන්. ඉතින්
ඒකින්ද මම ශ්‍රී වික්‍රමරාජසිංහ ගැන විතරක් කතා කරන රජතුමා ගැන විතරක් කතා කරනවා. ඉතින් ඔන්නෝ වගේ දේවල් නිසා ජනතාවට මේ රජතුමා අප්‍රීතාවකට පත් වුණා. ඉතින් මේ රජතුමාගේ රාජවංශය තමයි 1798 1815 කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නා 1815 දී ලංකාව බ්‍රිතාන්‍යයන්ට අයිති ගිවිසුමකින් අයිති වුණා. ඉතින් මේ ගිවිසුමකින් අයිති වෙන්නේ 1815 දී මේ ලංකාවේ ජනයා විසින් ලංකාවේ ජනයා විසින් මේ කියන්නේ උඩරට රාජධානියේ සිංහල ජනයා විසින්ම මේ රජතුමාව ඉංග්‍රීසීන් හට එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයන් හට ලබා දෙනවා. ඉතින් මේ ලබා දුන්නාට පස්සේ මේ ලංකාවේ ඉන්න රදලවරුන් සහ ඉංග්‍රීසීන් අතර ඇති වෙනවා මේ ගිවිසුමක්. මේ ගිවිසුමේ වගන්ති හතකින් යුක් ගිවිසුමක් තමයි අස්සම් කරන්නේ. ඉතින් ගිවිසුම ගැන සහ මං ඉදිරියේ මේ බ්‍රිතාන්‍යයන්ගේ පාලන කාලය ඔයගොල්ලන්ට නැවත රැගෙන එන්නම්. අපිට ඊට පස්සේ තව තියෙනවා මේ 1818 සටන, ඊට පස්සේ 48 සටන වගේ දේවල් ඉස්සරහට කතා කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ වලින් මං ඒගොල්ලන්ට අරන් එන්නම්. ඉතින් ඔන්නව තමයි ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාගේ කතාව වෙන්නේ. ඉතින් ඔහො ඉදිරියේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා මේ ඉංග්‍රීසින්ට බාර වුණා. එහෙම නැත්තම් බාර කරා මේ සිංහල ජනයා විසින්. ඉතින් මේ සිංහ ජනයා මේ රජතුමාව බාර දීලා ඉවරලා මේ රජතුමාට ඊට පස්සේ ඉංග්‍රීසින් මේ රජතුමාව ඉන්දියාවේ වෙල්ලෝරේ කියන දිහාවට පිටුවල් කරා. මේ දින සිරගෙදරකට පිටුවල් කරලා දෙනවා. ඉතින් ඔන්න ඔක තමයි ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාගේ කතාව. ඉතින් හොඳට හිටිය රජ කෙනෙක් අවසානයේදී මේ බීමත්කම නිසා විනාශයට පත් වෙන ලොකු ඛේදවාචකයක් තමයි මේ කතාව. මේ ශ්‍රී වික්‍රමරාජසිංහ කතාවේ තියෙන මේ ලංකාවේ ඔයගොල්ලෝ මතක තියාගන්න, ලංකාවේ අවසාන පාලකයා තමයි ශ්‍රී වික්‍රමරාජසිංහ කියන්නේ. ඒ වගේම ලංකාවේ අවසාන සිංහල පාලකයා තමයි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියන්නේ. මං ඒ රජතුමා සහ ඉදිරි ඊට පෙර සිටපු රජවරු ගැනත් ඉදිරියට ඔයගොල්ලන්ට වීඩියෝ රැගෙන එන්නම්. මතක තියාගන්න, ලංකාවේ අවසාන පාලකයා ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් මේ වීඩියෝ එකේ ඔයගොල්ලෝ මට අතපසු වෙච්ච තැන් තියෙනවා නම් ඔයගොල්ලෝ මතක් කරලා දෙන්න. ඒ වගේම තව ගියක් කියන්න ඕනි, අපේ වීඩියෝ එකේ ඉදිරියට මේ වගේ හිස්ට්‍රි දේවල් තමයි ගොඩක් යන්නේ. ඉතින් ක්ලාසික් කේව් හිස්ට්‍රි කියන තමයි අලුත් අපේ චැනල් එක අලුත් වෙන්නේ. ඉතින් අපේ වීඩියෝ දිගටම නරඹන්න අනිවාර්යෙන්ම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් ගන්න, ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මේකේ අටුප මට අතපසු වෙච්ච තැන් පෙන්වලා දෙන්න. ඒ වගේම මං ඒ ගැන නැවත වීඩියෝ වලින් ඔයගොල්ලෝ රැගෙන එන්නම්. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් නැවත මේ වගේ වීඩියෝ එකක් හමනතුරු සුබ දවසක්.